Elle අපි ඉස්සල්ලාම යෝජනා කරේ මේක මහානායක සෝල්මන් සදබ්බාල දෙතර එක කරන්න එපා කියලා. ඊට පස්සේ අපි පිළිවෙලට දෙන්න අපි ඉලක්ක කරන්න බැරි නිසා ඒක වැය වෙන්න ශිෂ්‍යයගේ ප්‍රයෝජන ගන්න තියෙනවා. ශිෂ්‍ය අතපත් කරන්න ඕනේ නැහැ. එනහේ ඒකට ඒ ඉලක්ක ප්‍රමාණය කළා අපි පිළිවෙලට බල දෙන්න. නෝ වෙනත් ප්‍රමේයයක් අපිට අපිට කියලා දෙනවා නම් ඒක සෝල්මන් සර් එක තමයි වැඩි හොඳමකෝ. ඒක නායක සෝල්මන් සර් කියලීම පරිදි කරේ. ඒක නයිසෝනස කියන විදිහටම අපි කරන්න බැදී තිබුණා. අපිට දැන් නෝද නැහැ කියන එක. හොඳ නැහැ. අපි ප්‍රශ්නේ මොකද අදහස සම්පූර්ණයෙන් බියුනේ අපේ නයිසෝන. නෑ වෙන්නේ හොඳයි කියලා ජීටි කියන ප්‍රසංසා කරනවා. අපි ගියාය වැයට පසුව ස්වාමිනාන්ස නායක ස්වාමිනාන්ස දුන්න අනුශාසනත් එක්ක ඒක සාර්ථක කරා එක්කේ භාරෝප කරන්නත් ආවේ ඒ නායක ස්වාමිනාන්ස හැම අවස්ථාවෙදිම අපිට අනුශාසන කරන ඒක අපි උපයෝගී කරගන්නවා අපි ගමනට ඒක අපි පුළුවන් තරම් අපි කරගෙන ඇත්ත වශයෙන් වැඩි වෙන ප්‍රබලතාවය අපි අඩු කරලා තියෙන්නේ කොහොම තරුණ මෙවතල්ලා බදුහය නොකරත් අපි අපේ ටිකක් අපාසතාවය දැවුණා දැනෙනු අනිත් එක නෝරිට ආව ඒක තමයි ලොකුම තමයි ඒකේ සම්පූර්ණ හානිය ලන්නේ නැහැ ඒ වුණාම තව හැබැයි අපි පුළුවන් තරම් බර අඩු කරලා බදු බර අඩු කරන එක තව මාස 6-7කින් අපි ප්‍රතිලාභය දෙන්න අදහස් කරනවා සාමාන්‍ය ජනතාවට අපේ මුදල් අමාත්‍යංශය භාරගත්තට පසු අපේ මහානායක ස්වාමීන් වහන්සේ බැහැදා කළ දළදා මාලිගාව වැඳ පුදල යෑම ප්‍රසාමන සිරිතක් වශයෙන් කළා තියෙනවා. ඒ වගේම අයවැය අවස්ථාවේදී අපි මහානායක ස්වාමීන් වහන්සේ දුන්න අදහස් අපි ක්‍රියාත්මක කළ තිබයි කියන එක අපි දැනුවත් කරන්න සහායකේ පාරෝප්පු කරන්න අපි ඇවිල්ලා තිබෙන එක තමයි මේ අවශ්‍ය තියෙන්නේ. මුත් වෙනින් අදහසුත් අපි කතා කරලා තිබෙනවා. මම හිතන්නේ ඔබ සියලු දෙනාම දන්නවා ජනවාරි මාසේ 8 වෙනිදා 2005 ලබා දුන්න ආර්ථිකය. ඒ ප්‍රධාන භාණ්ඩ 25කින් 24ක් එදාට වැඩිය අඩු වෙලා තියෙනවා කියන එක ඔබතුමාලා දන්න දෙයක්. ඔව් හාල් වල ප්‍රශ්නේ මෙතන තිබෙනවා ඒක අඩු කිරීම යනවා. අපිට අවශ්‍ය වෙන්නේ ඒ දුන්න බදුබඩ අඩු කිරීම තවත් කරන්න ඕනේ කියන එක. ඒ සතුට තමයි අපි බලාගෙන සිටින්නේ. ඒක වැඩි කල යන ඉස්සලා ඒ වාසිය අපි ලබා දෙනවා. මේ මහානායක ස්වාමීන් වහන්සේලා ඒකත් අපිට දැනුවත් කරා. නම එමුතුනේ විග්නේෂන් උතුරු පළාත් ප්‍රධානමන්ත්‍රී සඳහන් කරන අනිවාර්යයෙන්ම හයිබ්‍රිඩ් අධිකරණයක් ශ්‍රී ලංකාවට ගෙනල්ලා මේ ප්‍රශ්න විසඳගන්න කටයුතු කරනවා කියලා. මේ තත්ත්වය උතෝ කොහොමද දකින්නේ? මම සාමාන්‍ය නොදන්නා දෙයක් ගැන කතා කරන්නේ නැහැ. හැබැයි මම හිතන විදිහට රටේ ව්‍යවස්ථානුකූලව ජනාධිපති අගමැති ඒකට හරියාකාර උත්තරයක් ලබා දෙවි. මේක හැම ආණ්ඩුකාරතුමා හරි මහයමතුමා කතා කරන එකට කරන්න ගියොත් ඒක රටට අගුණයි. අපි රටට ඒකීය භාවය රැකගෙන බෞද්ධම රැකගෙන සියලු මාගම් එකට ජීවත් වෙන්න පුළුවන් ඒ සහජීවනය ඇති කිරීම තමයි අප ආණ්ඩුවේ තියෙන මූලධර්ම. නායකාන්තර මේ සඳහන් කරා දැන් පෞදේ රජය වංචා දූෂණ කරා කිව්වත් කොහේ ඒ වංචා දූෂණ කරපු සල්ලි කිසි දෙයක් එළි වෙලා නැහැ කියලා මේ දක්වා. ඒ සම්බන්ධව තමයි දැනගන්න. හරි ඒකට මම දුන්න උත්තරෙත් මොකද්ද? අපි ඒක නීතිය උසාවියට බාර දීලා තියෙනවා. පොලිසිය වැඩේ පොලිසියට බාර දීලා තියෙනවා. අපි සුදු වෙන වලින් අපි මාධ්‍ය තර්ජනය කරලා අපේ වැඩේ කරන්නේ නැහැ. ඒකට තියෙන දුර්වලතාවය තමයි යහපාලනේ 100ට අද 5 star democracy නෙමෙයි 7 star democracy ගෙනියන්නේ. ඒ නිසා කල් යනවා. මාත්‍යමණ්ඩ සංශෝධනයේදී ඔබ තුමාගේ අමත්‍ය දුරේ වෙනසක් වෙයි. ඒක අහන්න ඒක ඔය කියන යම් යම් විදිහක වැඩ නොකරන අයට
සහ ඒ තියෙන සල්ලි කපහැරුවාම ඒගොල්ලන් තියෙන බඩේගායට අපි මේක තියෙන උත්තර දෙන්න අවශ්‍ය වෙන්නේ. අපි නිර්භීතව ජනතාවට බදු අඩු කරලා නාස්තිය නැති කළ දූෂණ නැති කළ යන ගමනක්. මම කරන්නේ ජනාධිපති අගමැති කියනක මිසක් වෙනින් ඇමතිවරු කියනක නොවෙයි. ඒ විතර නෙමෙයි අපේ තියෙන යුතුකම සහ අපේ තියෙන අභිලාෂය වන්නේ අහිංසක ජනතාව ජනවාරි මාසේ 8 වෙනිදා ජනාධිපති අගමැතිට දුන්න ඒ වරම ක්‍රියාත්මක කරන්න. අපට පසුව ආව අපිත් එක්ක එකතු වෙලා ඉන්න එදා අපිව පරාජය කරන්න හිටපු අය දැන් අපිත් මන්දි හිටලා ප්‍රශ්න කරනවා නම් ඒක අපිට මේ වෙන්නේ නැහැ. මොකද ජනාධිපති අගමැති අපි එක ගමනක තමයි යන්නේ. ඔයවා කියන්නේ දෙන්නේ 3 දෙනෙක්. ඒගොල්ලෝ ඊරිසයන් පෙළන කට්ටිය.